ලෝකේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැනගැනීමට උනන්දු භික්ෂුන් වහන්සේලා හා බ්‍රාහ්මණ ආදී විවිධ පුද්ගලයන් ලෝකේ ආරම්භය හා විනාශය ගැනත් මෙවැනි තවත් ග්‍රහලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන් වහන්සේගෙන් කරුණු විමසා තිබේ. විශ්වය හා සත්‍යය ගැන අපරිමිත දැනුමක් බුදුන් වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද මැරි මැරි දුක් විඳින සත්වයා මේ සංසාර කතරින් එතර වීමට මඟ පෙන්වීමට බවයි බුදුන් වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදේ ප්‍රඥාව දියුණු කරගත් අසම සම වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසස, දිවස, පනස, බුදු ඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදු දහමේ සඳහන් වේ. ඉන් සමතැස යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ තිබූ මහා ප්‍රඥාවයි. බුදුන් වහන්සේ ලෝක විෂය ගැන කරුණු දැක්වීමට එතරම් උනන්දුවක් නොදැක්වුවත් යම් යම් පුද්ගලයන් යම් යම් අවස්ථාවල ඇසූ ප්‍රශ්නවලට කරුණු දැක්වීමේදී ඒ තුළ ලෝකයේ ආරම්භය, විනාශය හා විශ්වය ගැන කරුණු සඳහන් වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන අංගජ සූත්‍රයේ හා සිහනාන සූත්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත්, සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ ලෝක විනාශය ගැනත් කරුණු අන්තර්ගත වී තිබේ. එක අවස්ථාවක ආනන්ද හිමියෝ ලෝකේ හා වෙනත් ග්‍රහලෝක තිබේදැයි බුදුන් වහන්සේගෙන් ඇසූ පැනයකට උන්වහන්සේ කරුණු දැක්වීමේදී සහස්සි චූලනිකා ලෝක ධාතු, ද්වි සහස්සි මජ්ජිමා ලෝක ධාතු, තිසහස්සි මහා සහස්සි ලෝක ධාතු වශයෙන් තවත් ලෝක ධාතු මේ මහා විශ්වය තුළ ඇතැයි උන්වහන්සේ වදාළ බව සඳහන් වේ. තවත් අවස්ථාවකදී ආනන්ද හිමියන්ගේ ලෝකය ගැන කරුණු දැක්වීමේදී මේ ලෝකයේ විෂමය සක්වලවල් අනන්තය, එක් තැනක හිරු නැගෙන කල තවත් තැනක මධ්‍යහනයයි, අන් තැනක හිරු අවරට ගොස්ය, එක තැනක පූර්වායාමයයි තවත් තැනක මධ්‍යහනයද වෙනත් තැනක පශ්චිම යාමයද වේ යනුවෙන් කරුණු දක්වා තිබේ. දීඝ නිකායෙහි අංගඥ සූත්‍රයෙහි සහ අංගුත්තර නිකායෙහි සප්ත සුත්‍යෝත්ගමන සූත්‍රයෙහි බුදුන් වහන්සේ දක්වා ඇති ආකාරයට ලෝකයේ ආරම්භක ක්‍රියාවලිය කවදා සිදු වූවාදැයි කිව නොහැකි බවත්, ලෝකයේ ආරම්භය සහ විනාශ වීම සංස්කාර ධර්මතාවයන්ට අනුව සිදුවන බවත් දක්වා ඇත. ලෝක සත්වයන් කර්ම ශක්තිය අනුව ප්‍රේත, මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම ආදී භවයන්හි උපදින බවත්, ලෝකයට කර්ම ශක්තියක් නැතත් සංස්කාර ධර්මතාවය අනුව ලෝකයේ හට ගැනීම හා විනාශ වීම සිදුවන බවත් බුදු දහමේ දක්වා ඇත. ලෝකයේ විනාශ වන ක්‍රියාවලිය සංවට්ට කප්ප යනුවෙන්ද, නැවත ඇතිවීම විවට්ට කප්ප යනුවෙන්ද හැඳින්වේ. බුදු දහමේ සඳහන් මහා කල්පයකට සංවර්ත කල්පය, සංවර්තස්ථායි කල්පය, විවර්ත කල්පය, විවර්තස්ථායි කල්පය යනුවෙන් අසංඛ්‍ය කල්ප සතරකි. මහා කල්පයක අවසාන අසංඛ්‍ය කල්පයේදී පෘථුවිය ඇතුළු ග්‍රහ ලෝකයන්ගේ හා ජීවීන්ගේ විනාශය සිදුවන බව බුදු දහමේ සඳහන් වේ. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන ආකාරයට මීට අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනකට පෙර කල්පයනු කාලය දක්වන අති දීර්ඝ කාලමානයකි. තණ්හංකර බුදුන් වහන්සේගේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා බුදුවරු 28 නමක් මේ ලෝව පහළ වී ඇත. සාර මණ්ඩ කල්පයේ සිට මහා මණ්ඩ කල්පය දක්වා මහා කල්ප 11ක් ගෙවී ඇත. අප දැන් ජීවත් වන කාලය මහා භද්‍ර කල්පයයි. මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ කෝණාගම කාශ්‍යප හා ගෞතම යන බුදුවරුන් සිව් නමක් මේ ලෝව පහළ වී ඇත. මේ මහා භද්‍ර කල්පයේ ඉදිරියට බුදු වීමට ඇත්තේ මෛත්‍රී බුදුන් වහන්සේය. බුදු දහමේ දැක්වෙන පරිදි මෛත්‍රී බුදුන් වහන්සේගෙන් පසුව මේ මහා භද්‍ර කල්පය අවසන් වේ. අප දැන් ජීවත් වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසන කාලයේය. මෙම ශාසන කාලය අවුරුදු 5000 දක්වා පවතින බවත්, ඉන්පසු ලෝකයේ මිනිසුන් පංචශීල ප්‍රතිපත්තියෙහි පිරිහි අධර්මිෂ්ඨ වීමෙන් බුද්ධ ශාසනයේ පිරිහෙන බවත්, මිනිසුන්ගේ ආයුෂ පිරිහි ආයුෂ දසවසර දක්වා අඩුවන බවත්, දෙවියන්ගේ පෙළඹ වීමෙන් මිනිසුන් නැවත පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටා ධාර්මික වීමෙන් ආයුෂ අවුරුදු 80000 දක්වා වර්ධනය වන බවත්, ඒ කාලයෙහි මෛත්‍රී බුදුන් වහන්සේගේ පහළ වීම සිදුවන බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. බුදු දහමේ සඳහන් කල්පය යනු කාලේ මන්න අති දීර්ඝ කාලමානයකි. යොදුනක් දිග, යතුනක් පළල, යතුනක් උස, ලෝහ බලකොටුවක් අබ ඇටවලින් පුරවා එක අබ ඇටේ බැගින් වසරක් පාසා ගැනීමෙන් එම බලකොටුව හිස්වන්නේද කෙදිනකද? ඊට වැඩි කාලයක් කල්පයකට ගත වෙන්නේ බුදු දහමෙහි දක්වා ඇත. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් දක්වා අඩුවීමට ගතවන කාලය ඉතා දීර්ඝ කාලයකි. ඉන්පසු යහ ධර්මෙහි ඇලලීමෙන් මිනිසුන් යලි දීර්ඝායුෂ ලැබීමද, එම කාලයෙහි මෛත්‍රී බුදුන් වහන්සේගේ පහළ වීමද සිදුවන බවද, මෛත්‍රී බුදුන් වහන්සේ අවුරුදු 80000ක් ආයු වළඳ පිරිනිවන් පා දීර්ඝ කාලයකට පසු බුද්ධ ශාසනයේ නැවත වරක් පිරිහීමෙන් පසු ලොවැසියන් පංචශීලෙහි පිරිහි අධර්මයට යොමු වීමෙන් මිනිසුන් සාමාජීය වශයෙන් පිරිහන කාලයක් උදාවන්නේය. එම කාලයේ මෙම මහා
මහා භද්‍ර කල්පයේ අවසාන කාලයයි. ඒ දක්වා ගතවන කාලය කොතරම් දීර්ඝ විය හැකිද? මහා කල්පයක අවසානයේදී ලෝකයේ හා සියලු ජීවීන්ගේ විනාශය මහා ගින්නෙන්ද, මහා මේඝයෙන්ද, මහා වාතයෙන්ද විනාශ වන බවද, ගිතෙල් පිනක් ගිනිගත් විට යම් දෙයක් ශේෂ නොවන්නේද, ඒ ආකාරයට ගින්නෙන් වන විනාශයේදී ලෝකයේ අලුවත් ඉතිරි නොවන බව සප්ත සූත්‍රයෝද්ගමන සූත්‍රයේ සඳහන් වැද. බුදු දහමේ සඳහන් ආකාරයට බුදුන් වහන්සේ අසංඛ්‍ය කල්ප ගණනාවක කාලයක් පෙරම් පුරා මහා ප්‍රඥාවක් ලබාගත් එකේ ඒ උත්තරීතර තත්වය සම්මා සම්බුද්ධත්වයයි. ලෝකව්‍යන නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. සංස්කාර ධර්මතාවයන්ට අනුව හටගන්නා සියලු දේහි විනාශ වීම සිදුවෙන බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. ඒ ධර්මතාවයට අනුව ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත් සිදුවේ. ඈත ඉතිහාසයට අපි මතක යොමු කළහොත් නොයෙක් යුගයන්හි ලෝකයේ නොයෙක් රාජ්‍ය, නොයෙක් දේශ දේශාන්තරවල සමාජීය වශයෙන් ජනතාව පිරිහීමත්, යුධ කෝලහල ඇතිවීමත්, වසංගත රෝග ඇතිවීමත් හා ජල ගැලීම්, මුහුදු ගොඩ ගැලීම්, සුලි සුළං වලින් ගිනි කඳු පිපිරීමෙන් හා භූමිකම්පා ආදී භයංකර ස්වභාවික වේසන ඇතිවීමෙන් මිනිස් ශිෂ්ටාචාර මුළුමනින්ම පවා මේ තලයෙන් වඳ වී ගොස් තිබේ. දකුණු ඇමරිකාවේ හා කාම්බෝජයේ තිබූ පුරාණ ශිෂ්ටාචාර විනාශ වී යාම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඒවා ලෝක විනාශ නොවේ, අතීතයේදී එම වේසන ඇති වූවාසේම අනාගතයේදීද එවැනි වේසන ඇතිවිය හැකිය. බුද්ධ සාහිත්‍ය සඳහන් ආකාරයට මෙම ලෝකයේ විනාශ වීමට කල්ප ගණනාවක් ගතවන්නේය. බුදු දහමට අනුව මෙම මහා භද්‍ර කල්පයේ අවසානයේදී මෙම ලෝකයේ විනාශය සිදුවන්නේය. ඒ හට ගැනීමත් විනාශ වීමත් සහ සංස්කාර ධර්මතාවයට අනුවය. ඒ වර්ෂ ගණනින් ගතහොත් වර්ෂ දස ලක්ෂ ගණනකින් ගතවන අති දීර්ඝ කාලයකි. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.